ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. නව සන්ලයිට් සකුරා දැන් දිකුකල් පවතින සකුරා මල් සුවඳින්. අයිබෝන ඔබෙක්වන අද දරන දහවල් 12:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමින් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ මෙරට COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට ඊයේ වාර්තා වූ ආසාදිතින් 35 දෙනාම නාවික සෙබළු ඇඳිරි නීතිය කඩකළ 60,000ක් අත්අඩංගුවට 6,000කට දඩුවම් නියම කෙරේ කොළඹ ගම්පහ හැර අන්තර්පරාත් බස් රථ දහවරේද ඇරඹේ කිසිදු හේතුවක් මත ජාතික ආරක්ෂාව අඩාල නොවන බවට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක් අම්ෆන් අද පස්වරුවේ ඉන්දියාවට ඇතුළු වේ ගත වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය නුවරඑළියේ ආසාදිතයන් වැඩවීම ඇමරිකාවට ගෞරවයක් ට්‍රම්ප් කෙන් ප්‍රකාශයක් ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි දේශීය පුවත් මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ඊයේ දිනේදී වෛරසය ආසාදිතින් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි තවත් COVID-19 ආසාදිතෙන් 35 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතෙන්ගේ සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළ ගියා. වෛරසයේ ආසාදිනෙ වූ 569 දෙනෙකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 449ක් බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් අතරින් 55.4% ප්‍රතිශතයක් අදවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. समस्त ආසාදිතෙන්ගෙන් 43.72% රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් 0.88ක් තරම් වූ සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්. පළමුව ඊයේ හඳුනාගත් වෛරස් ආසාදිතෙන් 28 දින ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වමින් සිටින නාවික හමුදා සමාජිකයින් අනතුරුව ඊයේ රාත්‍රියේ තවත් වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනුණු අතර ඔහුද නාවික හමුදා සමාජිකයෙකු බව සෞඛ්‍යාංශ සඳහන් කළා. පසුව තවත් COVID-19 වෛරස ආසාදිත නාවික හමුදා සමාජිකයන් 6 දෙනෙකුද හඳුනා ගැනුණා. ඒ අනුව මෙරටින් වාර්තා වෙන COVID-19 වෛරස ආසාදිත 1027 දෙනා අතරින් 585 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන්. ඉන්පසුව වැඩිම COVID-19 වෛරස ආසාදිතෙන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 150ක්. කෙසේ වෙතත් පසුගිය දින 20ක කාලය තුල නාවික හමුදා නියදී හා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් නියදී හැරණු විට බාහිර සමාජයෙන් කිසිදු COVID ආසාදිතයෙකු හමු නොවීම විශේෂත්වයක්. COVID අපි ජය ගන්නවම අපි ජය අරන් ඇත්තටම ඉවරයි. පසුගිය දින 20ටම එකම COVID ආසාදිතයෙක් මේ රටෙන් ඇති වෙලා නැහැ. පිටින් ඇවිදලා නැහැ සමාජයෙන්. අතුලෙන් පමණයි ඉන්නේ. ඒකත් අපි කෙසේ හෝ පාලනය කරගන්න ලබනවා. අපි ලෝක සිතියේ ප්‍රබල රටක් හැටියට අනිවාර්යයෙන්ම අපි හිට ගන්නවා. එමෙත්ම තවදුරටත් හඳුනාගත් අවදානම් කණ්ඩායම් ඉලක්ක කර දෛනිකව PCR පරීක්ෂණ සිදු කරනු ලබනවා. ඒ අනුව කොළඹ මැනින් වෙළඳපළේ වෙළඳුන් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා අද කොළඹ බැස්ටියන් මාවතේදී සාම්පල ලබා ගැනීම සිදු කළා. අද දිනේ මැනින් වෙළඳපොලේ PCR පරීක්ෂණ 120ක් පමණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා යොදා ගන්න හමු සාම්පලය වන්නේ මැනින් වෙළඳපොලේ සේවය කරන වෙළඳාම් කරන පුද්ගලයන්, බඩු උස්සන පුද්ගලයන් සහ අවට සේවය සඳහා උදව් වන පුද්ගලයන් අහමු නියදියක් වශයෙන් තෝරාගෙන එක වෙළඳ සැලකින් එක්කෙනෙක් වාගේ අරගෙන මුළු මැනින් වෙළඳ සැලේම කවර වෙන විදිහට තමයි අද පරීක්ෂණ කිරීමට නියමිත වෙන්නේ. මේ මාසේ දෙවනිදාට කලින් රෝගීන් 64 දෙනෙක් ප්‍රජා සාම්පල වලින් වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ මාසේ දෙවනිදා ඉඳලා අද දක්වා ප්‍රජා සාම්පල වලින් අහමු නියත තෝරාගෙනගත් පරීක්ෂණ වලින් එකම කොවිඩ් රෝගියෙක්වත් අපට මේ වෙනතුරු වාර්තා වෙලා නැහැ.
මේ අතර විවිධ හේතුන් මත දිවෙනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවූ එහෙත් COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ඊට අවස්ථාවක් නොලද ක්වෙට්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙකු ක්වෙට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යාන දෙකකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. इन पलमु कंडायम लेस श्री लांकी केंद्र से असु हद्दने कु ये पसरुवे कटनायक ग्वंतटुपल वेत लगावु अत्र देवन कंडायम लेस श्री लांकी केंद्र एक से हत्ते नमदने कु अद अलियुम दिवैनेट फैमिनिया ක්වෙට් හි නීති විරෝධීව ශ්‍රී ලාංකිකයින් 19000ක් පමණ රැඳී සිටින අතර ඔවුන්ට රටින් පිටවීම සඳහා ක්වෙට් රජය විසින් ලබා දී ඇති පොදු සමාකාලයේ උපයෝගී කරගනිමින් ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා. දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා ක්වෙට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් తాවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දී තිබෙනවා. දිවයිනට පැමිණි සියලු දෙනා කටුනායක ගොන්තොටුපළේදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ විෂ බීජ හරණයෙන් අනුතුරුව නිරෝධායනය සඳහා යොමු කළා. බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් අදත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට හා නොරේලිය, කලුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉතා ප්‍රචණ්ඩ සුලිකුණාටුවක් බවට පත්ව ඇති අම්ෆන් සුලිකුණාටුව 1999 වසරින් පසු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ හටගත් ප්‍රබලම සුලිකුණාටුවද වනවා. त्रिकुणामले सिट किलोमीटर 1250ක් පමණ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් සුලිකුණාටුව උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව නවතම කාලගුණ වාර්තාවේ දැක්වෙනවා. එය අද සවස් කාලයේ වන විට බටහිර බෙංගාල වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි. එම කුණාටුව දෙසට දිවයින හරහා ඇදී යන සුළං ධාරාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට බලපෑමෙල්ල වී තිබෙනවා. බුලත් සිංහල මාර්ග රැසක් ජලයෙන් ජට වී තිබූ ආකාරයයි මේ. මෙතර කොළඹ කලුතර රත්නපුර කෑගල්ල මහනුවර මාතලේ නුවරඑළිය කුරුණෑගල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා නිකුත් කළ නායෑමේ අනුතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. නායෑම් අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, ඇලපාත, කලවාන සහ කිරියැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජීවත්වන ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරනවා. මෙතර කළුගඟේ රත්නපුර ප්‍රදේශයේ පැවති සුළු ගංගතුර තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබෙන නමුත් මිල්ලකන්ද ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නිල්වලාගඟේ පානදුගම ප්‍රදේශයේද පවතින්නේ අවධානයෙන් පසු විය යුතු තත්ත්වයකයි. කෙසේ වෙතත් දිවයිනේ සෙසු සියලුම ගංගාවල ජල මට්ටම් පවතින්නේ සාමාන්‍ය තත්ත්වයේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්ව ගත්තම පහුගිය දිනවල තිබ්බ මේ සුලිකුණාටුව දිවෙනින් ඈතට දැන් ගමන් කරලා තියෙනවා. මෙම සුලිකුණාටුව අද හවස් ජාම වෙනකොට බංගලාදේශ වෙරළබඩ තීරයේ දක්වා ගමන් කරනවා. එතකොට මෙහි බලපෑම බොහෝ විට මේ මුහුදේ සිට ගොඩබිමට යන අවස්ථාවේදී මෙම ලංකාවට බලපාන කාලගුණයේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මොකද සුළඟේ වේගය වැඩිවීම, සුළු වර්ෂාපතනය, ඒ වගේ තත්ත්වල් ඇති වෙනවා. මේක සාමාන්‍ය සංසිද්ධියක්. ඉතින් අපි ඒක නිසා ඉදිරි දිනේ ගත්තම අද සහ හෙටත් වර්ෂාපතනයේ ප්‍රමාණාත්මක අඩු වුණාට නිති දිවෝර්සේ මෙම වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම සුළඟේ වේගය තවදුරටත් දිවයින හරහා 8 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා සමහර අවස්ථාවල. නිෂ්පාදිත දිනේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ දහවණේට අද සිට අවසර ලබා දීමට තීරණය කළ බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි පළාත් අතර බස් රථ දහවණේට අවසර ලබා දී ඇති බවයි. COVID-19 ව්‍යාප්තියත් සමග ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවා සීමා කිරීමට පියවර ගැනුණා. නමුත් ඇඳිරි නීතිය ලිහිල් කෙරෙනු ප්‍රදේශ තුල පමණක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පොදු ප්‍රවාහන සේවා යලි ආරම්භ කෙරුණේ ජන ජීවිතයේ යථාවත් කිරීමට රජය ගනු ලැබූ තීරණයත් සමගයි. ඒ අනුව අධි අවදානම් සහ අවදානම් ප්‍රදේශ හැර සෙසු පළාත්වල තෝරාගත් ප්‍රදේශ අතර බස් රථ ධාවනය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අද සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍යාංශ දෙන නිර්දේශ අනුව අපි ප්‍රවාහන තත්ත්වය වැඩි දියුණු කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අද දින අපිට අවකාශය ලැබෙනවා අද ඉඳලා පළාත් මට්ටමට තෝරාගත් ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු කරන්න. මෙතෙක් ඒ අවස්ථාවේ තිබුණේ දිස්ත්‍රික් මට්ටමට පමණයි. දැන් පළාත් මට්ටමට පුළුවන් වෙනවා ඒත් අධි අවදානම් ප්‍රදේශ අවදානම් ප්‍රදේශවල හැර ජනතා මේ ඇඳිරි නීති ලිහිල් කිරීම හරියාකාරයට පාවිච්චි කරොත් වැරදි විදියට භාවිතා නොකර සමුදා ඉඳලා රටේ සම්පූර්ණ වෙනස් තත්යකට ගේන්න පුළුවන්කම ලැබෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. බොහෝ දුරට හොඳ තත්යෙන් අපේ අය හැසිරුණොත් ඇඳිරි නීතිය පවා ඉවත් වීමේ රට පුරා හැකියාවක් තියෙනවායි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේ අතර කොළඹ මහනගර සභාවට අයත් බල ප්‍රදේශවල වාහන ගාල් කිරීමේ ගාස්තු අය කරන්නන්ට මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අද විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබුණා. හෙට සිට වාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීමට නියමිත අතර එම කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදු කරන ආකාරය පිළිබඳව මෙහිදී දැනුවත් කෙරුණා. අපි සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමකින් හරහා තමයි ගාස්තු අය කර ගැනීම ඒ සියල්ල සිදු කරන්න හෙට දින සිට කොළඹ නගර සභා සීමාවේ බලාපොරොත්තු වෙන්නේ. මේ අතර මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයන සේවාවන් COVID-19 ව්‍යාප්තියත් සමග తాවකාලිකව අත්හිටුවීමට සිදු වූ අතර අද සිට එක් දින සේවාව හැර සාමාන්‍ය සේවාවන් යලි ආරම්භ කෙරුණා. එම සේවාවන් ලබා ගැනීම සඳහා මෝටර රථ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති විශේෂ දුරකථන කමතා ඊට අදාළ තොරතුරු ලබා ගත යුතු වනවා. එම දුරකථන අංක www.adatheran.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි. ඉතල කතා කරලා මාත්‍යගේ ID ගාන නම්බරේ තින පිමා බිලියට තමයි ඇතුළට ගන්න. දැන් අදාළ 5 6 7 8 1 9 0 අසුදුරයි. මේ අතර COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මාර්තු 20 වෙනිදා පස්වරු 6 සිට ඇඳිරි නීතිය පැනවූ අතර එදින සිට අද පෙරවරුව දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව පුද්ගලින් 60425 දෙනෙකු හා වාහන 16924ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාළ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 17193ක් පවරා ඇති අතර නඩු පැවරීම වලට අදාළව 6480 දෙනෙකුට දඬුවම් නියම කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අපේ අරමුණ දඬුවම් කිරීමම නෙමෙයි මේ තත්ත්වය නිසා තමයි අපිට පුළුවන් වුණේ මේ රටේ අනිත් රටවල් වලට සාපේක්ෂව මේක පාලනය කරගන්න මේ ඇඳිරි නීතිය නියම වේලාවට යොදලා ඒ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. නමුත් සමහර වෙලාවට චේතනාවක් නොමැතිව යම් යම් ක්‍රියාවල නිරත වුණා. ඒ අය සම්බන්ධයෙන් අපිට සලකලා බලන්න පුළුවන් ඒ අයගේ වාහන නිදහස් කිරීමේ වගේම නඩු පැවරීම කටයුතු. නමුත් සමහර අය මේ ඇඳිරි නීතිය තියෙන කාලේ ඒ වරදක් කිරීමේ අදහසින්ම විවිධ නීති විරෝධී කටයුතු සඳහා තමුගේ වාහනය යොදාගත්තා උපයෝගී කරගත්තා මත්ද්‍රව්‍ය ප්‍රවාහණයට ඒ වගේම මත් පැන් ප්‍රවාහණයට දැව ප්‍රවාහණයට ඒ අය සම්බන්ධයෙන් නම් ලිහිල් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම දැන් ඊයේ අපි කොළඹ උතුර සහ මධ්‍යම බාර පොලිස් අධිකාරීවරුන්ට කතා කරා. තවත් මෙහෙම ක්‍රියාත්මක වෙනවා මේ මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච අයයි මත් කුඩු විකුණන අයයි සම්බන්ධයෙන් ඔවුන් ගැනත් වැඩිපුර අවධානය යොමු කරලා බුද්ධි අංශ යොදවලා විශේෂයෙන්ම කොළඹ දකුණ මධ්‍යම ආශ්‍රිතව විශේෂ වැටලීම් කරන්න බලාපොරොත්තු COVID-19 වෛරස ව්‍යාප්ති අවදානම හමුවේ වසා දමා තිබුණු ව්‍යාපාර යලි නගා සිටවීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව ඉලක්ක කරමින් නව ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍ය විමල් වීරවංශ මහතා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මාජර් බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව ඊයේ පැවැත්වුණේ කොළඹදී. COVID-19 වෛරස ව්‍යාප්ති අවදානම හමුවේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සමස්ත සමාජයේ මුහුණ පා ඇති ගැටලු ඒවාට පිළියම් සහ එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කිරීමටද පියවර ගෙන තිබුණා. කෙටියෙන් කියන්නේ වෙඩින්
ආයිත්‍යන්න බැයිද කියලා අහනවා එමුතුමා කොහොමද උත්තර දෙන්න ඕනේ අපේ විශේෂඥ වෛද්‍යතුමිය මොනින් මේ සඳහා චක්‍රලේඛ නිකුත් කරනවා අත්‍යවශ්‍ය කියලා හිටින දෙපාර්ශවී කණ්ඩායමක් එකතු කරගෙන උත්සවය පවත්වන ස්ථානීය ඉඩකඩ ඒ වගේ දෙගුණයක් පමණ තියෙන්න අවශ්‍යයි ඒකට සෞඛ්‍ය මූලධර්ම ටික එතෙන්ට ඇප්ලයි වෙනවා ඒ ඔක්කොම ටික සකච්ඡාවෙන් අනතුරුව මාත විමල වීරවංශ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා මේ කර්මාන්ත ඒවා නැවත ආරම්භ කිරීමේදී මුහුණ දෙන්න වෙලා තිබෙන ගැටළු වලට අවශ්‍ය පිළියම් දෙන්න දැනටමත් ණය ක්‍රම තිබෙනවා ඒ ඉබෙනි ඒ තිබෙන ණය ක්‍රමත් ඒ වගේම අලුතෙන් ණය යෝජනා ක්‍රමත් ඇති කරලා ශේෂ්ත්‍රයේ අයට නැගිටීමට සඳහා දිය යුතු අසහයෝගය ලබා දෙන්න විපක්ෂයේ නිතරම කියන්නේ මේ රට ඇලිය එක වැරදි මේ ප්‍රතිවර්ණය කියා ගන්න අවශ්‍ය නිසාම තමයි මේ කියන්නේ කරන්නේ කියලා ඔව් මේ වගේ විපක්ෂයක් ඉතාලියේ නැහැ මේ වගේ විපක්ෂයක් ස්පාඤ්ඤේ නැහැ මේ වගේ විපක්ෂයක් ඇමරිකා එක්සත් ජනපදෙත් නැහැ දැන් ඉතාලියේ තවමත් මිනිස්සු සිය ගණන් මැරෙනවා දවසකට ඒත් මේ සීමා කරලා තියෙන නීති ලිහිල් කරලා තියෙන මොකද ඡන්දයක් තියන්නද නැහැ රටේ ආර්ථිකයේ ක්‍රමානුකූලව පණ ගන්නවඬු සාමාන්‍ය ජන ජීවිතයට හුස්ම ගන්න ඉඩ දෙන්න ඕන නැත්තම් මිනිස්සු මැරෙන්නේ වෙන ලෙඩ හැදිලා දැන් ඇමරිකා එක්සත් ජනපදේ වුණත් ලොක්ඩවුන් නීති ක්‍රමානුකූලව දැන් ලිහිල් කරගෙන යනවා අවාසනාවට ලෝකේ හොඳම දේවල් තියෙන රටේ මෙහෙම කාලකන්ණි විපක්ෂයකුත් තියෙනවා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙන් පවතින වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. විජයග්‍රහණයට 11 සසරක් පිරීම නිමිත්තෙන් ටීවී දෙරණොස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නොවන බවයි. මෙතනදී ඊටාමත්ම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න ඕන දෙයක් තමයි ඔය ලිපිය අපේ බුද්ධි අංශ මගින් කරපු එකක් නෙවෙයි. ඔය ලිපිය ඔය ආරක්ෂක අංශ ප්‍රධානී කියලා දාලා තියෙන්නේ ඕක යම්කිසි සමාගමක ආරක්ෂක ප්‍රධානීක ඕක දාලා තියෙන්නේ. ඉතින් ඔය ඕකේ තියෙන කතාවේ සත්‍යයක් නැහැ කියන එක මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් ඕකේ තියෙන එක තොරතුරක් ගැන මම ආරක්ෂක ලේකම් විදියට ඊටාමත්ම වගකීමෙන් ඒ ගැන කියන්න ඕනේ. ඕකේ තියෙනවා COVID-19 වසංගතය දුරලන්න හමුදාවල් සම්පූර්ණයෙන් යොදවලා තියෙනවා. ඒක නිසා ආරක්ෂාව අඩාල වෙලා තියෙනවා කියලා. අපිට COVID-19 වසංගතය මැඩලන්න අපේ ජනතාව ඒ වසංගතයෙන් බේරගන්න හමුදාව දැම්මයි කියන්නේ අපි තියෙන ඔක්කොම එකට දාලා නෙවෙයි. අපිට අනිත් වැඩ කටයුතු වලට ඕන තරම් අපිට බටපිරිස් ඉන්නවා. කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා ජාතික ආරක්ෂාව අපි අඩාල කරන්නේ නැහැ. මම වගකීමෙන් කියන්නේ එකයි ජනතාවට මේ ලියුම ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. COVID-19 වසංගතය හේතුවෙන් ලෝ පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 324,000 ඉක්මවනවා. මෙවැනිට වාර්තා වන සමස්ත ගෝලීය ආසාදිතින් සංඛ්‍යාව 49,85,000කට අධිකයි. A good thing because it means our testing COVID-19 ආසාදිතයන් වැඩි පිරිසක් ඇමරිකාවෙන් වාර්තා වීම ගෞරවයේ ලාංඡනයක් ලෙස තමා දකින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පවසන්නේ ඇමරිකාව වැඩි පිරිසක් පරීක්ෂා කර ඇති බව ඉන් අදහස් කරන බවයි. Really it's a badge of honor. අද වන විට ඇමරිකාවෙන් හඳුනාගෙන ඇති COVID ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවනවා. වාර්තා වන සමස්ත මරණ ගණන 92,000කට ආසන්නයි. ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් මරණ 1552ක් වාර්තා වී තිබුණා. ගත වූ පැය 24 තුළ ලොව දෙවනුවට වැඩිම මරණ වාර්තා වී තිබුණේ බ්‍රසීලයෙන් වන අතර එම ගණන 1130ක්. එරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 271,885ක්. සෑම වසරකම ලෝ පුරා සමරනු ලබන ඊදල් අල් ෆීතර් ඉස්ලාමීය නිවාඩුව අතරතුර රට තුළ ඇඳිරි නීතිය පැනවීමට ඉරාකයේ තීරණය කර තිබෙනවා. යනු මැයි 24 වනදා පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 28 දක්වා බලපෑතුණු ඇති. මෙතර අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 106,000කට අධිකයි. සිදු ඇති මරණ ගණන 3,300 ඉක්මවනවා. ඊයේ දිනේ එරටින් අලුතින් ආසාදිතයින් 6,147 දෙනෙකු හඳුනාගෙන තිබුණා. කෙසේ වෙතත් වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනෙන් ඊයේ දිනේ හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් 5 දෙනෙකු පමණයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. තවත් දේශීය පුවත් කිහිපයක් දැන් රත්මලාන බොරුපන හා රාවතාවත්ත ප්‍රදේශවල නිවාස තුනකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුතු භාණ්ඩ සමග එක් පුද්ගලයෙකු ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. ලද තොරතුරකට අනුව පිළියන්දල ප්‍රදේශයේදී සැඟව සිට සිදු කළ ක්ෂණික පරීක්ෂා කිරීමකදී හෙරොයින් ග්‍රෑම් 50කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු යතුරුපැදියක් හා මෝටර් රථයක් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ මගින් අත්අඩංගුවට ගැනුණා. ආනබඩුව හලාවත මාර්ගයේ උත්පලවත්ත සුසාන භූමිය ආසන්නයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගමන් කරමින් සිටි ජීප් රථයක ගැටි යතුරුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා ඇති බව ආනබඩුව පොලිසිය පවසනවා.
සියලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසද්දරන ක්‍රියාන්විතය COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වූ ජනතාව සොයා අදත් සිය ක්‍රියාන්විතය ආරම්භ කළා. අදම ක්‍රියාන්විතයේ 56 වන දිනයයි. ඇදිරි නීතිය නිසා අසරණ වූ ජනතාව අතර බෙදා දීම සඳහා දිවයින පුරා විහාරස්ථාන කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන ළමා සහ වැඩිහිටි නිවාස රැසක් විත මනුසද්දරන වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 63600ක් පමණ මෙවැනි විට බෙදා හැර අවසන්. ඒ අනුව නැදුණු ගමුව ශාන්ත අන්තෝනි වැඩිහිටි නිවාසය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යාධාර රැසක් ලබා දීමට මනුසද්දරන පසුගියදා කටයුතු කළා. මනුසද්දරන තුලින් මේ වැඩිහිටි නිවාසයට කරන්නා වූ ඉතාර කාර්යයට ඔබගේ අවංක ස්තුතිය මේ මොහොතේදී උද කරනවා. එබෙන්ම ජයලා ඉසබෙලා වැඩිහිටි නිවාසයේ සඳහාද මනුසද්දරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට පසුගියදා කටයුතු කර තිබුණා. දුම්බල දිනිය බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේද මනුසද්දරන පසුගියදා අත්‍යවශ්‍ය ද්‍රව්‍යාධාර ලබා දීමට කටයුතු කළා. මෙතර මනුසද්දරන සහ භූමිටෙක් ආයතනයේ එක්ව ආරම්භ කළ රාජ්‍ය හා පුද්ගලික ආයතන විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ දෙහිවල පොලිස් ස්ථානය විෂබීජ හරණයට ලක් කිරීම ඊයේ සිදු කෙරුණා. මනුසද්දරන සියල්ලට ප්‍රථම මිනිස්කම. This is a news alert from Adaverana 24. රටේ පවතින වත්මන් තත්ත්වය තුළ ජුනි මාසයේ 20 වෙනිදා මහ මැතිවරණයේ පැවැත්වීම සඳහා හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ සමගින් පුවත් විකාශය අවසන් වෙනවා. සුබ දවසක් ඔබට.